අද මේ පරිසරය සුරකීම කියන එක ඉතා සංකීර්ණ විෂයක්. අපේ දූල පුතාලා හුඟක් දෙනෙක් අපි පුරුදු වෙලා ඉන්නේ ගස් රැකගත්තම පරිසරය රැකෙනවා කියන අදහස. ගස් හිටෙව්වම පරිසරය රැකෙනවා කියන අදහස. ගස් රුක් අපේ ජීවිතේ ඉතා වැදගත් අවශ්‍යතාවයක් බව ඇත්ත. නමුත් පරිසරය ආරක්ෂා කරනවා කියන එක ගස් හිටවීමට එහා ගිය තාම බලගත් මානුෂීය වගකීමක් බවට අදපත් වෙලා තිබෙනවා. අපි දන්නවා මේ මනුෂ්‍ය වර්ගයා කියන කෙනා තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ ඔහුට තිබෙන විශේෂ නිර්මාණශීලී හැකියාව නිසායි. සාමාන්‍යයෙන් අනික් අපි දන්න කියන සත්ව ලෝකයේ අපි ගත්තොත් විවිධ ජීව විශේෂ අපි සාමාන්‍යයෙන් පිළිගන්නවා 17 ලක්ෂයක් පමණ තිබෙන බව. කුඩා ශුත්‍ර ජීව විශේෂ බැක්ටීරියා වර්ගත් එක්ක ඒක 80 ලක්ෂයක් විතර වෙනවා. මිනිස්සු කියන්නේ මේ 17 ලක්ෂයක් එහෙම නැත්නම් 80 ලක්ෂයක් වෙච්ච ශුත්‍ර ජීවීන්ත් එක්ක ගත්තම ජීවීන්ගෙන් එක්කෙනෙක් විතරයි. මේ එක්කෙනාට සුවිශේෂී හැකියාවක් තිබුණා. ඒ තමයි ඔහුගේ නිර්මාණාත්මක හැකියාව. කුමක්ද මේ නිර්මාණශීලීත්වය? පළමුවෙන්ම ඔහු අනික් ජීවීන් වගේ නෙවෙයි භාෂාවක් නිර්මාණය කරගන්න සමත් වුණා. සංකේත නිර්මාණය කරගන්න සමත් වුණා. ගණිත සංකේත ඒ වගේම වෙනත් දැනුම එක්රැස් කරගන්න සමත් වුණා. ඒ දැනුම අද වෙනකොට සංනිවේදන ජාලාමගින් අද අපි ජීවත් වෙන මේ තොරතුරු තාක්ෂණ යුගයයි කියන මේ යුගයේ මුළු ලෝකයම එකට සම්බන්ධීකරණය කරන ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. එදා ගල් ගුහාවල පුංචි කුරුටු ගී කුරුටු වලින් ආරම්භ වෙච්ච මේ සංකේත කලාව අද ලෝකය පුරා පැතිරී ගිය යෝධ සංනිවේදන තොරතුරු තාක්ෂණ ජාලාවක් බවට පත් වෙලා තිබෙනවා. මුවගේ සිද්ධාන්තය අනුව සෑම 18 මාසයකටම වරක් මේ පරිගණක පද්ධතිවල හැකියාව දෙගුණ වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැනුම ගබඩා කරගැනීමේ හැකියාව දෙගුණ වෙනවා සෑම 18 මාසයකටම වරක්. ඉතින් මේ විදියට මහා ඉදිරි පිම්මක් එදා ඒ කුරුටු වලින් පටන් ගත්ත මිනිසුන්ගේ ජීවන කතාවේ මිනිසු නිර්මාණශීලීව අනික් සතුන් පසු කළා ඉදිරියට ගිහින් තියෙනවා. ඒ ඔහුගේ නිර්මාණශීලීත්වය එක පැත්තක්. අනික් පැත්තෙන් ඔහු ඉතා වැදගත් දෙයක් කළා. ඒක තමයි මේ කැලෑවේ තිබුණු වල් ශාක වලින් තමන්ට අවශ්‍ය කරන ආහාර ඖෂධ නිර්මාණය කරගත්තා. කෙහෙල් ගහ ඉස්සර කැලේ තිබිච්ච වල් ශාකයක්. ඒකෙන් අපි කෙහෙල් වර්ග ඇති කරගත්තා. අඹ ගහ කැලේ තිබිච්ච වල් ශාකයක්. ඒකෙන් අපි අඹ කියලා පළතුරක් ඇති කරගත්තා. වී තිරිඟු ඉරිඟු කියන්නේ කැලේ තිබිච්ච දේවල්. ඒවයින් අපි ධාන්‍ය වගාව ආරම්භ කළා. අපිට විශේෂයෙන්ම මේ රටේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් මේ ලෝකයේ ධාන්‍ය වගාකරණය මුලින්ම ආරම්භ කරපු ජාතීන් දෙකක් එකක් චීන ජාතිකයෝ අනික අපි සිංහලයෝ. ඒක අපට ඉතා ආඩම්බරින් ප්‍රකාශ කරන්න පුළුවන් මීට වසර 12000කට පමණ කලිනුත් අපි ධාන්‍ය වගා කරලා තියෙනවා. ඒක වර්තමාන මහා එළිය නමින් අපි හැඳින්වෙන්නේ. නමුත් දැන් කියන්නේ හොටන් ප්ලේන්ස් කියලා ඒ ප්‍රදේශයේ හමු වෙලා තියෙනවා. එතකොට ඒ අපි ඒ මුල් කාලීන ධාන්‍ය වගා කරන්න සම්බන්ධ වෙච්ච අය. සාමාන්‍ය සතුන් කවුරුවත් වගා කිරීමක් කරන්නේ නැහැ. අපි තමයි වගා කරන්නේ. මිනිස් ජීවිතයේ මිනිස් ඉතිහාසයේ කරගත්ත වැදගත්ම දෙයක් ඒක. එතකොට එදා කැලෑ කොළ කැලෑ ආහාර සපයගත්ත මිනිස්සු අද වෙනකොට ධාන්‍ය පළතුරු එළවලු ඒ වගේම ඖෂධ අතිවිශාල මහා පරිමාණෙන් වවන එක මහා ව්‍යාපාරයක් බවට පත් කරගත්ත ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. ඖෂධ කර්මාන්තය ආහාර කර්මාන්තය කියන්නේ අද ලෝකයේ තියෙන ප්‍රධානම මූලිකම කර්මාන්ත දෙකක් බවට පත් වෙලා තියෙනවා. අන්න මිනිසුන්ගේ නිර්මාණශීලීත්වය. ඊළඟට මිනිසුන්ගේ වැදගත් නිර්මාණයේ උනේ ගින්දර පාලනය කරන්න හැකියවීම. අදටත් ඔය කැලෑවේ ඉන්න ලොකුම සත්තු වෙච්ච අලියතුන් උනත් ගින්දරට බයයි. ඒ කාලේ ජයශ්‍රී මහ බෝධිය අලියතුන්ගෙන් රැකගන්න ඒ වටේට ගිනි මැලපැත්තු කළා. ඒව රැකගන්න වෙනම ගම්මාන තිබුණා. ඒ ගින්දරට මේ මහා යෝධ අලියාගේ ලොකු බයක් තිබුණා. නමුත් මිනිසයා මේ ගින්දර පාලනය කරන්න පුරුදු වුණා. ඒ ගින්දර පාලනය කිරීම ඔහුගේ ජීවිතේ ඉතාම වැදගත් අවස්ථාවක් වුණා. ඒ ගිනි පාලනය කිරීමෙන්
ආහාර ඒ වගේම තමන්ට උණුසුම ළඟා කරගන්න දරපුයේ උත්සාහය ක්‍රමක්‍රමයෙන් බලවත් වෙලා ගිහිල්ලා අද වෙනකොට පොසිල ඉන්ධන තෙල් ගල් අඟුරු ගෑස් සහ වෙනත් ඉන්ධන මගින් බලශක්ති ලෝකයක් මිනිසු නිර්මාණය කරගෙන තියෙනවා. එදිනෙදා ජීවිතයේ අපිට දවසක් ගත කරන්න ආසන්නයේ මේ දූල පුතාලා අපි ඔක්කොම ගත්තම ලංකාවේ හැටියට නම් දවසකට අපිට කිලෝ කැලරි 260ක් අවශ්‍යයි කියලා අපේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා. නමුත් ආසන්නයෙන් අපි මේ අපේ ජීවිතයේ එදිනෙදා ගෙනියන්න අවශ්‍ය කරන ඒ කිලෝ කැලරි ප්‍රමාණය වගේ 125 ගුණයක් භාවිත කරනවා. ඒ කියන්නේ මේ ලෝකයේ අද ඉන්න ජනගහණය බිලියන 7කට ආසන්නයි. ඒ බිලියන 7 වගේ නේ 125 ගුණයක් ඉන්නා වගේ තමයි මේ මහී කාන්තාවට තේරෙන්නේ. ඇයි? අපි එච්චර විශාල බලශක්තියක් පාවිච්චි කරනවා. අපි වායු සමනයන්ට ඒ වගේම අපේ විදුලි පංකා මෝටර රථ ගුවන් යාන නැව් මේ හැම තැනකම අපි බලශක්තිය විශාල වශයෙන් දහනය කරනවා. අපේ අවශ්‍යතාවය වගේ 125 ගුණයක් මිනිසයා මේ බලශක්තිය පාවිච්චි කරනවා. ඒ වගේම මිනිස්සු ආගත තව වැදගත් නිර්මාණයක් තමයි ගනුදෙනුව. ඒ ගනුදෙනු කිරීම සඳහා ඉස්සර නම් ධාන්‍ය වලට ලෝහ භාණ්ඩ ගනුදෙනු කරගත්ත. එහෙම තමයි ගම් වල කෙරුවාව උනේ. ඒ වගේම එක දවසක් එක්කෙනෙක් වැඩට ආවම ශ්‍රමයට එයා වෙනුවෙන් සහායට අනික් අය දවසක් වැඩ කරන්න ගියා. හැබැයි ඒක මුදල බවට පරිවර්තනය වුණා. ඒ මුදලත් එක්ක මුදල කියන්නේ මිනිහාගේ විශේෂ නිර්මාණයක්. ඒ මුදල් අද වෙනකොට මහ යෝධ ආර්ථික ක්‍රියාවලිය බැංකු කටයුතු මාර්ගයෙන් සෑම තැනකම විසිරී ගිය විශාල ආර්ථික ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. තිරිසන් සතුන්ගේ ලෝකේ මුදල් නැහැ. ඉතින් ඒ නිසා මේ මනුෂ්‍යයාගේ ඊළඟ මහා නිර්මාණය තමයි ඒක මුදල්. ඊළඟට සහ ඒ වටා ගොඩනැගිච්ච මේ ආර්ථික විද්‍යාව කියලා අපි අඳුර ගන්න තියෙන මේ යෝධ ක්‍රියාවලිය. ඊළඟට මිනිස්සු අනික් අය වගේ නෙවෙයි තමන්ගේ පාලනය කරන්න නීති පද්ධති අධ්‍යාපන පද්ධති හමුදා දේශපාලන ව්‍යුහයන් පාර්ලිමේන්තු ජනාධිපතිවරු හදාගෙන තියෙනවා. සත්තුන්ගේ ලෝකෙත් යම් සාමූහිකත්වයක් තියෙනවා. හැබැයි අපේ වගේ මේ විධිමත් ආයතන ක්‍රමයක් නැහැ. ඒකත් මිනිසුන්ගේ නිර්මාණයක්. ඉතින් මේ වගේ මම නම් දකිනවා මිනිස්සු තිරිසනාගෙන් වෙන් වෙන නිර්මාණශීලීත්වයේ ප්‍රධාන අංග පහ මේ විදියට අපිට අඳුර ගන්න පුළුවන්. මේකෙන් අද මම ඔබට අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන අපේ දූල පුතාලට මේ බලශක්ති කාරණය. මේ බලශක්තිය පිළිබඳ මිනිසුන්ගේ තිබිච්ච මේ මහා නිර්මාණශීලීත්වය අද එක්තරා ඉමකට ඇවිල්ලා ඒක මනුෂ්‍ය වර්ගයාගේ අවසානයේ දෝයි හිතන තැනටම ගමන් කරමින් තියෙනවා. අපි දන්නවා මේ මිනිස්සු යන්ත්‍ර සූත්‍ර පොඩි ඈත අතීතේ ඉඳන්ම හොයාගෙන තියෙනවා. නමුත් අපි කාර්මික විප්ලවය කියලා අපේ පාඩම් පොතේ අපි ඉගෙන ගන්නේ ක්‍රිස්තු වර්ෂ 1760 දී එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ ජීවත් වෙච්ච හාග්‍රීව්ස් කියන පුජ්‍යලයා රෙදි කටින්න යන්ත්‍රයක් නිර්මාණය කිරීම. ඇත්තරම රෙදි කටින යන්ත්‍ර අමුතු දේවල් නෙවෙයි. විජය කුමාරයා ලංකාවට ආවම මහාවංශයේ 7 වෙනි පරිච්ඡේදයේ දිනන කුවේණි රෙදි කටිමින් හිටියයි කියලා. ඒ යන්ත්‍රය ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ හුඟක් තැන්වල භාවිත කරලා තියෙනවා. නමුත් මේ හාග්‍රීව්ස් කියන පුජ්‍යලයා මේ රෙදි කටින යන්ත්‍රයේ හැකියාව ඵලදායිතාවය 8 ගුණයකින් ඉහළ දැම්මා. ඔහුට කලින් හිටියා මේ ලී විලියම්ස් කියලා පූජකතුමෙක්. ඔහු තියෙත් එංගලන්තේ. ඒක සිද්ධ වුණේ 1580 ගණන්වල. ඒ කාලේ රැජින නියමයක් කළා මේ අත්මේස් පාවලට දාන මේස් ඇඟේ අඳින මේ සීතලට අඳින කබා සියල්ලම නිර්මාණය කරගන්න ඕනේ කියලා මිනිස්සු විසින්. ඉතින් ගෙවල්වල කාන්තාවෝ ප්‍රධාන ක්‍රියාවලියක් උනේ මේවා වියන එක. අත්මේස් පාමේස් ඒ වගේම මේ කබා වියන එක. ඉතින් මේ ලී විලියම්ස් පූජකවරේ ඔහු දැක්ක ඔහුගේ අම්මයි අක්කලා එහෙම මහන්සි වෙන හැටි මේ ඉඳිකටු අරගෙන මේවා වියන්නේ. ඒ හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ඇඟිලිවල ඉඳිකටු ඇනෙනවා. ඉතින් ඒ හින්දා හුඟක් අත තුවාල වෙලා. ඉතින් අපි දන්නවා කාන්තාව හරිය උනන්දුයි මේ නියපොතු මේ නිය අත් එහෙම ලස්සනට පිරිසිදු තියාගන්න. ඉතින් මේකේ ඉඳිකටු වැරුණාම හරි අමාරුයි. මේ අම්මලාගේ අක්කලාගේ දුක දැක්ක මේ ලී විලියම්ස්. ඔහු තමයි මලින්ම මේ මහාන මැෂිම නිර්මාණය කරේ. මහාන මැෂිම හදලා ඌ ආඩම්බරෙන් එංගලන්ත රජින ගාවට ගියා මේක අරගෙන. ගිහිල්ලා එතුමියට කිව්වා මම මේම නිර්මාණයක් කළා. මේකෙන් මේ වගේ මේ අපේ කාන්තාවන් තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳෙනවා කියලා. ඉතින් රජින උපදේශකයන්ට කිව්වා මෙහෙම වැඩක් කරලා තියෙනවා මොකද කියලා. උපදේශකයෝ වහාම කිව්වා
ඔය යන්ත්‍රය දැම්මම විනාශ කරන්න ඕක හදන්නොත් එහෙම රස්සා නැති වෙලා යයි රටේ කියලා. ඒ අනුව යන්ත්‍රය විනාශ කළා. එහෙම තමයි හැබැයි ඔය වර්තමාන සිඟ වහන මැෂිමේ උපත ඇති උනේ ඒ ලී විලියම්ස්ගේ ක්‍රියාවලිය. ඉත අවුරුදු 100කට පස්සේ තමයි මේ හාග්‍රිව්ස් මේ කාර්මික විප්ලවය ආරම්භ කළේ මැන්චෙස්ටර් ප්‍රාන්තේ. ඒක මහා පිමි ගානකින් ඊළඟ දශක දෙක තුනේදී ඉදිරියට ආවා. ඒ යන්ත්‍රය විසින් මිනිස් ශ්‍රම ඵලදායිතාවය කීප ගුණයකින් ඉහළ නැංගුවා. ඒකෙන් තමයි මේ එංගලන්තයේ කියන පුංචි රට ලෝක ආධිපත්‍යය කරා ගමන් කරන්න එක ප්‍රධාන හේතුවක් බවට පත් වුණේ. ඒ කාලේ නූල් රාත්තලක් කටින්න ඉන්දියාවේ ලංකාවේ චීනේ පැය 200ක් වැය වුණා. මේ හාග්‍රිව්ස් සහ කාට්‍රයිඩ්ගේ ක්‍රියාවලිය නිසා මේක එක පැයෙන් කරන්න පුළුවන්. එනිසා ඒගොල්ලෝ කාර්මික විප්ලවය නම් අපි හඳුන්වන්නේ ක්‍රියාවලියත් එක්ක මිනිස් ශ්‍රමයේ ඵලදායිතාවයේ පිමි ගානකින් ඉදිරියට ආවා. මේ පිමි ගානකින් ඉදිරියට ආව මේ ක්‍රියාවලිය තවත් ඉස්සරහට ගියේ තෙල්, ගල් අඟුරු, ගෑස් භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ. ඇත්තටම මේ කණිය තෙල් කියන එක ලෝකේ පුරාම තිබිලා තියෙනවා. හැම තැනකම මේ හුඟක් ප්‍රදේශවල මේ බිමෙන් මේවා මතුවෙලා මේ ජල උල්පත් වගේ තෙල් උල්පත් තිබිලා තියෙනවා. ඒ උල්පත් මිනිස්සු පත්තු කරලා බලලා හුඟාක් අවස්ථාවලදී මිනිස්සු මිය ගියාම ඒ මලමිනි දහනය කරන්න ගලඟුරුත් තෙලුත් ඒ ලෝකේ නොඑක් රටවල් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි එක් පුජ්‍යලෙක් ඔහුගේ නම ජෝන් ඩි රොකෆෙලර්. ඔහු ඇමරිකාවේ හිටියේ. ඔහු ව්‍යාපාරයක් හැටියට ආරම්භ කළේ මේ භූමි තෙල් බෙදිල්ල. දැන් නම් මේ අපේ දූල පුතාලා දැකලා නැහැ. අපි පොඩි කාලේ භූමි තෙල් කරත්තෙන් තමයි භූමි තෙල් අරගෙන ගියේ. දැන් උත් ඔය කොළඹ නගරයේ සමහර වෙලාවට ඕක අපිට දැක ගන්න පුළුවන්. මේ ජෝන් ඩි රොකෆෙලර් භූමි තෙල් වෙළෙන්දෙක්. ඒ කාලේ ඇමරිකාවේ අපි පොල් තෙල් පාන් පත්තු කරනවා වගේ තල් මසුන්ගේ තෙල් වලින් තමයි පාම් පත්තු කළේ. ඉතින් මේ මුල් කාලේ මේ පෙන්සිල්වේනියාවේ මුලින්ම මේ භූමි තෙල් සෙල්ලම් පටන් ගත්ත මේ ජෝන් ඩි රොකෆෙලර්. ඉතින් ඔහු කල්පනා කරා මේ තෙල් පිළිබඳ උනන්දු වුණා ඔහු ඇත්තටම සෑහෙන්න. එතකොට තමයි අර බ්‍රේක් කියලා පුජ්‍යලෙක් පළවෙනි තෙල් ඉඳ කැණුවේ. ඒ තෙල් ඉඳ කැණුවාම තෙල් අහසට විද්දා කියනවා. තෙල් අහසට විදලා කිලෝමීටරයක් විතර අහසට විදලා තියෙනවා. ඉතින් මේක තමයි මේ ලෝක ඉතිහාසයේ වෙනස් කළ සිදුවීම් වර්ෂ 1859 උනේ. एक महा वाणिज्य क्रियावलियाँ जॉन डी रॉकफेलर पत्तला तो समागम स्टैंडर्ड ऑयल दैंग एक्सन मोबिल शेवरॉन क्या एक कैडिला ओह लोके लुकुम दानवता बावट और हतलिया कैटूद पत्तुना इट पास नोएक वेना तेल समागम ताओ हिट सैमुएल सैमुएल के लगे ने ओह डच क्या नेदरलैंड जाति के ओह के पिया कले में सिप्पी कटू वेलंदा मे कलंदा के लिए इतना सिप्पी कटू वेलंदा ඔහු තමයි ඉන්දුනීසියාවට ගිහිල්ලා මේ ෂෙල් සමාගම ඔහුගේ සමාගම ඔයගොල්ලෝ අහලා ඇති ඔහු දැකලා ඇති ෂෙල් කියලා කියන ඒකේ ලාංඡනය දාලා තියෙන තාව මේ සිප්පි කටු ඒ තාත්තා සිහි කරන්න ඔහු කරේ ඔහුගේ නම සැමුවෙල් සැමුවෙල් ඒ සමාගම ඔහු ඉන්දුනීසියාව හරහා ගොඩනැගුවා ඒක ලෝකයේ තියෙන විශාලතම තෙල් හා ගෑස් සමාගම බවට පත් වුණා ඊළඟට අපි අහලා තියෙන වැදගත් කතාවක් තමයි ඇල්ෆ්‍රඩ් නොබෙල් ඇල්ෆ්‍රඩ් නොබෙල් නිසා තමයි නොබෙල් තෑග්ග ඇති වුණේ ඒත් දූල පුතාලා හුඟක් අහලා තියෙන්නේ මමත් අහලා තිබුණේ මේමයි මෙයා ඩයිනමයිට් හොයාගත්තා මේ ඩයිනමයිට් හොයාගෙන ඒක ගැන කම්පා වෙලා පස්සේ නොබෙල් තෑග්ග ඇති කළා. නමුත් ඔහුගේ ඇත්ත කතාව ඒක නෙවෙයි. ඔහුට සහෝදරයෙක් හිටියා. මේ ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයිනමයිට් වලින් හොයාගත්ත සල්ලි පාවිච්චි කරලා තෙල් කර්මාන්තයට ඇතුළු වුණා. ඔහුගේ සහෝදරයා ගිහිල්ලා වර්තමාන රුසියාවේ බකු ප්‍රදේශයේ මේ විදිහටම තෙල්ලින් කනින්න පටන් ගත්තා. ඒ වයින් අසීමාන්තික ධනයක් ඉපෙව්වා. මේ ධනයත් එක්ක පිස්සු වැටුණා මේ නොබෙල් ඔරු. ඉතින් හරියට මහන්සි වුණා දිවාරෑ නොබලා මහා පුදුම විදිහට මහන්සි වුණා. ඒ අතරේ තරංගයක් ඇති වුණා. දැන් යුරෝපයේ තෙල් විකුණන්න ජෝන් රොකෆෙලර් ආවා. රොත්ෂීල්ඩ් ආවා. මේ සැමුවෙල් සැමුවෙල් ආවා. මේ ඔක්කොම මහා තරංගයක් දිවාරෑ නොබලා මේ ව්‍යාපාරිකව සල්ලි හොයන්න තෙල් හාරනවා ගල් අඟුරු හාරනවා මහා විශාල ව්‍යාපාරයක්. මේකෙන් මහන්සියට පත් වෙලා හෘදයා ආබාධයක් හැදිලා ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ සහෝදරයා මිය ගියා. මිය ගියාම අර අනික් හතුරු සමාගම් ආරංචියක් පතුරවා හැරියා නොබෙල් මල්ලි මරාගත්ත බිස්නස් එක අයිති කරගන්න කියලා. මේ මහා තෙල් ව්‍යාපාරය අයිති කරගන්න මල්ලිව වස දීලා මැරුවා කියලා ඒ මුළු ව්‍යාපාරික ලෝකෙම කතා කරන්න පටන් ගත්තා. අද වගේ ඉතින් SMS නෑ, text නෑ, ඒ කාලේ ඉතින් කට කතාව සීග්‍රයෙන් සෑම pub එකකම පැතිරලා ගියා. නොබෙල්ට සමාජයට මුණ දෙන්න බැරි වුණා. ඔහු තීරණය කළා මේ සියල්ලම මම විද්‍යාත්මක ලෝකයට දෙනවා කියලා තමයි නොබෙල් ටැග් ඇති කරන්න මුල්ුණේ. ඒක ඇතුන්නේ ඩයිනමයිට් ප්‍රශ්නයක් ඉඳන් නෙවෙයි. ඒකත් මේ තෙල් ප්‍රශ්නයක් නිසාම ඇති වෙච්ච දෙයක්. කොහොම හරි මේ කණිජ තෙල් ලෝකය වෙනස් කළා. දැන් ඒකේ ප්‍රතිඵල අපිට පේන්න තියෙනවා. අපි හුඟක් සුවපහසු ජීවිත ගෙවනවා.
දුල පුතාලා අපේ කාලේ වගේ නෙවෙයි දැන් ඒසී කරපු කාමරවල ඉන්න ඒ කාලේ දාඩිය මුගුරු දාගෙන අවු යන්න ඕනේ අරව මේ ඒ ප්‍රශ්න අද මොකුත් නැහැ වාහු සමනයන්ට තියෙන එතකොට පාරේ යන්න ඉස්සර පයින් ඉස්කෝලේ ගියේ හැතැම්ම ගණන් බක්කි කරත්තේ ගියේ තරමක් යමක්කමක් තියෙන අය අද එහෙම ප්‍රශ්නයක් නැහැ කෙලින්ම වාහන එනවා අපිට පාසල් යන්න අපිට සමහර ලොකු උනහ වාහනයක් ගන්න පුළුවන් අද ලංකාවේ පවුල් 56 ලක්ෂයක් ඉන්නේ වාහන 60 ලක්ෂයක් තියෙන ලංකාවේ 1960 ලංකාවේ වාහන 5000යි තිබුණේ එතකොට මේ එහෙම රටේ අද සවුල් 55 ලක්ෂයට වාහන 60 ලක්ෂයක් තියෙනවා කාගේ කාගේ ගෙවල් වල මොන මොනවා හරි තියෙනවා කවුරුත් යනවා අහසේ ගුවන් යාන යනවා නැව් යනවා නේද විදුලිය පත් වෙනවා ඉස්සර රෑ 7 වෙනකොට ගෙවල් වල මිනිස්සු බුදි අද එහෙම ප්‍රශ්නයක් නැහැ මොකද රෑ 10 11 වෙනකන් අන්තර්ජාලය මේ ඔක්කොම පැනන ආලෝකය තියෙනවා විදුලිය තියෙනවා මේක අපේ රටේ තරන්නේ ලෝක පුරාම තියෙනවා පුදුම විදිහට මේ බලශක්තිය නිසා අපේ ජීවිත සැපපහසු වෙලා තියෙනවා ඉස්සර අමාරුවෙන් කැඳුමක් දෙකක් කැඳිය අද ඇඳුම් ගොඩක් අඳින ශ්‍රමාරුවේ යන්තම් ගයක් හදාගත්තේ අද තට්ටු දෙකේ ගෙවල්ම 6 ලක්ෂයක් තියෙනවා ලංකාවේ. ඒතර ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිත සපහසු වෙලා තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ මොකක්ද? මේ තෙල් සම්පත අවුරුදු මිලියන ගාණක් මේ මහ පොළොවේ ඇති වෙච්ච දෙයක්. ඒක ඉවර වෙන්න නියමිතයි. ඒක දැන් තියෙන ගණන් හිලව් 90 නම් වර්ෂ කිස්තු වර්ෂයෙන් 2040ත් 45ත් අතර මේ තෙල් සම්පත නැති වෙලා යන නියමිතයි. දැන් මට වයසයි අපේ සේරසිංහ මැතිණිය අපේ විදුහල්පතිතුමාලා අපි ඔක්කොම විදිහ දැන් වයස ගැට්ටිය. ඉතින් ඒ අපිට නම් ওই 2045 වෙනකන් ඉන්නේ නැහැ. නමුත් අපේ මේ දූල පුතාලා ඔක්කොම ජීවත් වෙනවා. ඒතර ඔබට ජීවත් වෙන්න වෙන්නේ තෙල් නැති ලෝකෙක. එතකොට උදේට ස්කූල් බස් එක එයිද? මේ වාහන සමනය කරපු කුලරත්න ශාලාව පවත්වාගෙන යන්න පුළුවන්ද? අපගස්සයට මීටින් තියන්න පුළුවන්ද අපිට ඉස්සරහට? ආ බර කරත් එදා යන්න වෙන්නේ කුඹුරුහාන්න යන්ත තියෙනවා දාය උදල් අරගෙන කොටන්න වෙයිද බස් දුවයිද ගුවන් යාන අයයිද නැව් යයිද මේ ඔක්කොම තෙල් මතනේ තියෙන්නේ මේ තෙල් නැති වුණාම අපි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න නියමිතයි ඉතින් ඒ නිසා අපිට සැලසුමක් නොතිබ්බොත් මනුෂ්‍ය වර්ගයාට ඔබේ ජීවිත කාලේ විශාල ගැටලුවකට ඔබ මුහුණ දෙනවා ඒ වගේම මේ තෙල් සම්පත ගෑස් සම්පත ගල් අඟුරු සම්පතේ තව පැත්තක් තියෙනවා ඒක තමයි අර දැන් මේ මොහොතකට කලින් අපි වීඩියෝ දර්ශනින් දැකපු ඒ පරිසරය පිළිබඳ ප්‍රශ්න එක ගහකොළවල එහාට ගිය ප්‍රශ්නය මේ හයිඩ්‍රෝකාබන අපි හඳුනන්නේ මේ සියලුම ද හයිඩ්‍රෝකාබන තෙල් ගල් අඟුරු ගෑස් මේවා දහනය කිරීම නිසා කාබන් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් විදිහට කාබන් මොනොක්සයිඩ් විදිහට පිට වෙනවා මේවා පෘථිවිය වටේට පොරෝණයක් වගේ රැඳී ඉන්නවා ඒතර මේ පෘථිවියට සූර්යාලෝකය වැටෙනවා වැටෙන සූර්යාලෝකය ආපහු යනවා ඒ ආපහු යන සූර්යාලෝකය අර පොරෝණයෙන් රඳව ගන්නවා අපි කළු ඇඳුමක් ඇඳගෙන මේ ආනන්ද විද්‍යාලයේ ඉස්සරහා පොරෝගෙන උතන පෑයක් හිටියොත් මොකෝ වෙන්නේ දැන් අද උදේ යව්වේ නේද ටික වෙලා කනකොට අපිට ආව දාඩියයි කලන්තේයි හරි අමාරු ගොඩක් එනවා මේ මිහිකතටත් ඒ වගේ අපි නොදන්නා වුණාට ලොකු කළු පොරෝණයක් පොරෝලා තියෙන. ඉතින් යාට එන්නේ අමාරුයි. ඒක නිසා මොකද වෙන්නේ? විවිධ ක්‍රම වලින් මේක පිට වෙනවා. අපි කියනවා ඒකට පෘථුවියේ උණුසුම එහෙම නැත්නම් ගෝලීය උණුසුම ඉහළ යනවා. ක්‍රමක්‍රමයෙන් පෘථුවියේ උණුසුම ඉහළනවා මොකද අර පිට වෙලා යන නියමිතව තිබිච්ච විකිරණ මේ පෘථුවිය ඇතුළෙම කැරකි 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 තිබීම නිසා තමයි මේ උණුසුම ඉහළ යන්නේ උණුසුම ඉහළ ගියාම මොකද වෙන්නේ අපිට ඉන්න බෑ මහා රස්නේ කියලා අපි කියනවා ඒක රස්නේ වුණාම මොකද වෙන්නේ වතුර ටික ඉක්මනට වාෂ්ප වෙනවා වාෂ්ප වුණාම මොකද වෙන්නේ මහ වැසි ඇද වැටෙනවා ඉතින් එක කාලයක අපි නියඟේ නියඟේ කියලා ශාප කරනවා තවත් කාලයක වැස්ස වැස්ස නාය යනවා ආදි වශයෙන් ශාප කරනවා ඒක අපේම මනුෂ්‍ය ක්‍රියාදාමයේ ක්‍රියාවලිය. ඊළඟට අර මේකෙන් පෙන්නුවා වගේ අර හිම වලහගේ ඉරණ. උත්තර ද්‍රවයේ විශාල හිම කන්දක් තියෙනවා ආක්ටික් කියලා. දක්ෂිණ ද්‍රවයේ ඒ වගේ කීප ගුණයක් විශාල හිම කන්දක් තියෙනවා අන්ටාර්කටික් කියලා. ඒ වගේම හිමාලයේ විශාල හිම කඳු තියෙනවා. මේවා ඔක්කොම ක්‍රමක්‍රමයෙන් දිය වෙනවා. මේ හිම කඳුත් වැස්ස වගේ තමයි ඇති වෙනව නැති වෙනව. හැබැයි ස්ථිරසාර හිම කඳු දිය වේගෙන දිය වේගෙන යනවා. දිය වේගෙන දිය වේගෙන කොහාටද එන්නේ? මහ මුහුදට එන්නේ. මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. මුහුදේ ජල මට්ටම ඉහළ යනකොට මොකද වෙන්නේ? ආවට ප්‍රදේශවලට ලුණු ජලය ඇතුල් වෙනවා. ආවට ප්‍රදේශ මුහුදට යට වෙනවා. ඇත්තටම ආක්ටික් ද්‍රවය සම්පූර්ණයෙන් දිය වී අහවර වුණා. මේ පෘථිවියේ ජල මට්ටම ආසන්නයෙන් අඩි 24කින් ඉහළ යන නියමිතයි. ඒ කියන්නේ මේ ආනන්ද විද්‍යාලයේ තියෙන මේ බිමත් ඇත්තටම මුහුදට යට වෙන නියමිතයි එවැනි තත්ත්වයක් තුල. ඒක කොයි කාලේ ඇති වෙනවද දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රවණතාවය එහෙමම තියෙනවා. මතක තියාගන්න මේක මේක නිකන් අතීතයේ මිනිස්යාගේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි මීට කලින් ඇත්තටම ඩීග්ලේෂියේෂන් කියලා පීරියඩ් එකක් තිබුණා ඒ කාලේ මේක මීටර් 118කින් ජල මට්ටම ඉහළ නැග්ගා මීටර් 118කින් ඒ කියන්නේ මේ ලංකාව ඉන්දියාව මේ ඔක්කොම එක රටක් හැටියට තිබුණේ ඒවා මූදු මගින් වෙන් උනේ මේ ඇති වෙච්ච ප්‍රශ්න නිසා ඊළඟට
इलान मे नेपाले मे मैतदी अति विशाल भूमिकंपा ऐ मे नेपाले भूतान सीमावेदी मे पृथ्वी हदिलती मेवा पहलव की अभी वाड़क टेक्टोनिक प्लेट्स के ए इंडिया प्लेट अरे इंदू यूरोसिया प्लेट हमबू एन हिमालय प्रदेश मे हिमालय हिमदीयन पृथ्वी हेडे वेन पृथ्वी तमंगे हेडे आपस लबागन उत्साह ये आपस लबागन उत्साह भूमिकंपा मगे इधनसा एन एन मे भूमिकंपन प्रमाण वैडियन इथिंग मेक एस एम एस ए प्रश्न अन्न वे मे पृथ्वी उनसुम वैडी प्रश्न मिगतम मनुष्य वर्ग मून दिन भयानक प्रश्न अतम बिट मे क्रियावल वलखन अभी क्रिया नुकलो तव वसर दिशी किंपमन मनुष्य वर्गया सह मुलिंग वंदविलाया मे इट कड़ती एनिसा मे पारिसर दिने अपि अधिष्ठान करगांडोने मे हुदु गस्सितवी मे सतुन रखगनी मे क्रियावलियकट एहागिय मे अपिवम बेरगान्न मनुष्यावम बेरगान्न क्रियावलियक् बवट पत्वेलादी एके प्रधानम साधके बलशक्ति अद अद वेदगत् दवसक अपि बलशक्ति संरक्षण मासयक् अद दियत् करनवा एनिसा अपि मे दूल पुताल अतरेत् एक गेनियनवा सैम गेदरकम बलशक्ति सुरकिन विदुलि पहन् वलिन वायु समन यंत्रय तुलिन शीतकरण मगिन उबे निवसे विदुलिय पालने करान उपकटयुतु कलोत् अपि ओबट तैगी लबा देनवा सियट विस्सकट वडा गेदर विदुलिय इतिरे करन अय अतरिन अपि विदुलिय बिल नोमिलिय गेवन क्रमवेदयक् सकस् करनवा एवागेम इंधन पिरिपहन्न दैन इंधन एकक् तियेन अपे अमात्यांशय यटते इंधन पिरिमहन्न क्रिया करन सैम त्रिवील रियदुरेकुटुम एवागेम सैम प्राइवेट बस हिमेकुटुम सैम पासल वैन रथ हिमेकुटुम अपि विशाल त्यागी प्रमाणयक् लबा देनवा मोकद मे इंधन बलशक्ति अपि पिरिमहनवा वगेम अपि अलुत् बलशक्ति प्रभव देशट यन्न ओने नैत्तम मे अपे पुंचि रटत् एवागेम मे मनुष्य वर्गयात् भयानक अनतुरक इन्ने इतिहास मम मुलिंक वगे मिनिसुंगे निर्माणशीलित्वे पाविच्चि करला मेन मे प्रश्ने मे अभियोगे मे पारिसरिक अभियोगे जयगनीम अवश्यं सा मे सैम दुवेक् पुतेक्म मे गोलीय उन्नसुम पिलिबंद पाडम होंदिन इगन गन्न ओने ये पाठम इगन गन्न अतरे अपे वगकीम युतुकम मुखद्द मे गोलीय उन्नसुम नतर करन्न मे मनुष्य वर्गया गलवा गन्न केला अपि तीरणय करन्न ओने एक अपे एंगट एतुल वेन्न ओने अपि कन बोन सैम अवस्थावकदिम बलशक्ति पाविच्चि करन हेम अवस्थावकदिम निहतमानीव कल्पना करन्न ओने अपे लोकय अपेवत् परपुरु गणनावकट इतुरु कल युतुयि केला अन्न ए अदहस कैप करगेन बलशक्ति संरक्षणय करगन्न अपि हेमोम अधिष्ठान करगांडोने नत्तं अपिट गोडाक प्रश्न वलट मुणु देन वेनवा एक पैत्तकिन बलशक्ति हिंग वेनवा अनित पैत्तेन बलशक्ति निसा ऐति वेन परिसर विनाशयेन अपि व्यसनयट पत् वेनवा अवसान वशयेन पुंचि कियमना मे किव्वा मे अबुडाबी रटे शेख्वरया एतुमा मे परिसर සමුලුවකදී මේ තෙල් ඉන්ධනයේ ගමන් මග පිළිබඳ කියුක් කාර්යයක්. උන්ට ඇති වෙන්න තෙල් තියෙන තෙල් වලින් ඉතාම විශාල ආදායම් උපදවපු රටක්. අබුඩාබි කියන්නේ ඩුබායි, එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය ෂේයික්තුමා. එතුමා කිව්වා මගේ සීයා ගියේ ඔටුවෙක් පිටේ. මගේ සීයා ඔටුවෙක් පිටේ ගියේ. මගේ තාත්තා ගියේ ඔටුවෙක් පිටේ. මම යන්නේ මර්සිඩිස් බෙන්ස් රථේ. මගේ පුතා යන්නේ පෝෂේ රථේ. मगे मुनुपुरेकुत्तीन्ना ये मुनुपुरात अनागते लैम्बोर्गिनी हरी मोनाहरी पाविच्चि करन्न हबै ये मुनुपुरागे पुतेक्किन्नानी मी मुनुपुरा याट नैवत यन्न वेन्ने ओट्टुवा पिटे कियला या किव्वा मेन मेक अपि सियलु देनाम मतक तियागन्न ए कियन्ने मे बलशक्तियेन आलोक वेला तियेन मे लोके इता केटि कालीन एक दिगु कालीन देयक् नेवे निवरदी मावतर नोपिसुनोत् अपि सियलु देनाटम बोहोम व्यसनकारी तत्त्वयन्ट मुण देन्नोट एकट अपि मुण देन्नोने अपि नन् दैन मेकट वरदकारो हबैद अपि वयसयि मिय यन नियमितयि अपि दूल पुताल तमयि दैन मेक बारगन्न इन्ने ए निसा ओब सियलु देनाटम ए सन्दा अलुत् आत्मशक्तियक् अद मे आनन्द विद्यालय कुलरत्न शालावे मे उलुलेन लबेवा ओब सियलु देनाम अपे मे बलशक्ति संरक्षण मासयट दायक वेला बलशक्ति इतुरु कल्ला ओबे जीवितत् ओबे अनागत मल्ल नंगिलागे जीवित दूपुतुनगे जीवित रेकगेनीम सदावेन पुंची एहेत् बलगतु पियवरवल तबावा केला प्रार्थना करमीन नमनियटे।